ස්වභාව අපි නැගිට සිටිමු ඒ ජීවමාන අභිමුඛේ ඇදහිල්ලේ ප්‍රකාශනය ඔබගේ දෑත්වලට ගන්න අපි ඇදහිල්ලෙන් යුක්ත වේ ප්‍රකාශ කරන්න යනවා 15 වෙනි ප්‍රකාශනය මාගේ ඇදහිල්ලේ ප්‍රකාශනය මාගේ ඇදහිල්ලේ ප්‍රකාශනය ශුද්ධ වූ බයිබලයේ 1 යොහාන් 4:4 පවසන පරිදි ශුද්ධ වූ බයිබලයේ 1 යොහාන් 4:4 සඳහන් වන පරිදි මාගේ ප්‍රිය දරුවනි මාගේ ප්‍රිය දරුවනි නුඹලා දෙවියන් වහන්සේට අයිතිය නුඹලා දෙවියන් වහන්සේට අයිතිය ලෝකයේ සිටින තැනැත්තාට වඩා ලෝකයේ සිටින තැනැත්තාට වඩා නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා තුල සිටින තැනන් වහන්සේ උතුම් බැවින් නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය නුඹලා ඔවුන්ගෙන් ජයගෙන සිටින්නෝය මම දෙවියන් වහන්සේගෙන් උපන් නිසා මම දෙවියන් වහන්සේගෙන් උපන් නිසා ලෝකයෙන් පාපයෙන් හා සාතන්ගෙන් ලෝකයෙන් පාපයෙන් හා සාතන්ගෙන් ජයගෙන ඇති බව මා පවසමි ජයගෙන ඇති බව මා පවසමි උන්වහන්සේගේ ජීවිතය මා තුළ ඇති නිසා උන්වහන්සේගේ ජීවිතය මා තුළ ඇති නිසා මා පරාජයට පත් කළ නොහැක මා පරාජයට පත් කළ නොහැක දේව වචනයේ ගීතාවලිය 82:6 දේව වචනයේ ගීතාවලිය 82:6 මාගෙන මෙසේ පවසා ඇත මාගෙන මෙසේ පවසා ඇත එනම් නුඹලා දෙවිවරුය එනම් නුඹලා දෙවිවරුය නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝය නුඹලා සියල්ලෝම මහෝත්තමයාණන්ගේ පුත්‍රයෝය දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා උන්වහන්සේ මාව දෙවි කෙනෙකු හැටියට හඳුන්වා ඇත උන්වහන්සේ මාව දෙවි කෙනෙකු හැටියට හඳුන්වා ඇත උන්වහන්සේ උත්පාදනය කරනුයේ උන්වහන්සේ උත්පාදනය කරනුයේ උන්වහන්සේගේ වර්ගයේ අය පමණි උන්වහන්සේගේ වර්ගයේ අය පමණි යලි උත්පාදනයේ ලදමා යලි උත්පාදනයේ ලදමා සාමාන්‍ය ජීවිතයක් ගත නොකරමි සාමාන්‍ය ජීවිතයක් ගත නොකරමි දේව වචනයෙන් ජනිත වූ මා තුල දේව වචනයෙන් ජනිත වූ මා තුල රෝගයන් වසංගතයන් හා රෝගයන් වසංගතයන් හා මරණයට කිසිදු ඉඩක් නොමැත මරණයට කිසිදු ඉඩක් නොමැත මා මේ ලෝකේ ජීවත් වුවත් මා මේ ලෝකේ ජීවත් වුවත් මා මේ ලෝකයට අයිති නැත මා මේ ලෝකයට අයිති නැත මම දෙවියන් වහන්සේගේ නගරය වූ මම දෙවියන් වහන්සේගේ නගරය වූ සියොන් හි පුරවැසියෙක් වෙමි සියොන් හි පුරවැසියෙක් වෙමි එහි කිසිදු රෝගයක් නොපවතී එහි කිසිදු රෝගයක් නොපවතී මා රෝගාතුර නොවන්නේමි මා රෝගාතුර නොවන්නේමි මක්නිසාද දෙවිවරු රෝගාතුර නොවේති මක්නිසාද දෙවිවරු රෝගාතුර නොවේති හාලෙලූයා මම අසාමාන්‍ය කෙනෙකි හාලෙලූයා මම අසාමාන්‍ය කෙනෙකි ජේසුනි ඔබට ස්තුති වේවා ජේසුනි ඔබට ස්තුති වේවා ආමෙන් ආමෙන් සබාව කරුණා කර වාඩි වන්න මොහොතකට හාලෙලූයා හාලෙලූයා ඔබ සමව ජේසුස් වහන්සේගේ ප්‍රේමයෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ පිළිගන්නවා හොඳයි සබාව ඔබ ප්‍රීතියෙන්ද ආමෙන් ඔබ අද දවසේදී අප සමග ප්‍රථම වතාවට එක්වෙනවා රාදා සහෝදරිය හොඳ ප්‍රසන්නාදයක් දෙමු අපි රාදා සහෝදරිය වෙනුවෙන් හාලෙලූයා සබාව ඔබ මෙතනට පැමිණියේ ඔබ ආවේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට උන්වහන්සේ මැටි රූපයක්වත් ගල් පිළිමයක්වත් නෙමෙයි උන්වහන්සේ අපගේ ප්‍රශ්නවලට අපගේ පිළිතුරු අපේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන අප අඬගසන විට අපට අප වෙතට සවන් දෙන දෙවි කෙනෙක් අපට සිටින්නේ හලලුයා උන්වහන්සේ ජීවමාන දෙවි කෙනෙක් බලමු අපි වචනේ දෙවියන් වහන්සේගේ වචනේ කියනවා යෙරමයා 29:12 සිට 13 දක්වා නුඹලා මාහට අඬගසන්නේය ගොස් මට යාඥා කරන්නේය මමද නුඹලාට අහුම්කම් දෙන්නෙමි නුඹලා මා සොයනවා ඇති නුඹලා මුළු සිතින් මා සොයන කල මා නුඹලාට සම්බ වෙනවා ඇත සබාව අපට සිටින්නේ දෙවි කෙනෙක් උන්වහන්සේ අප අඬගසනකොට උන්වහන්සේ අපට අප දෙස බලන දෙවි කෙනෙක් අපට සිටින්නේ ඒ වගේම ගීතාවලිය 14 කියනවා නුවණින් ක්‍රියා කරන්නා වූ දෙවියන් වහන්සේ සොයන්නා වූ යමෙක් ඇද්ද දකින පිණිස ස්වාමින් වහන්සේ ස්වර්ගයේ සිට මිනිසයන් දෙස බැලුසේක උන්වහන්සේ ස්වර්ගයේ සිට බලනවා අප දෙස අපගේ කන්නලව වල උන්වහන්සේ පිළිතුරු දෙනවා අප නැගී සිට අපි උන්වහන්සේට කන්නලව කරමු ඔබට කළා වූ සියලු දේවල් නිසා අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු උන්වහන්සේ මැටි රූපයක්වත් කල්පිනමයක්වත් නෙවෙයි ජීවමාන දෙවියන් වහන්සේ උන්වහන්සේ සෑම තැනම සිටින උන්වහන්සේ සර්ව ව්‍යාප්ත සදාකාලික උන්වහන්සේ එකම එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ සෑම තැනම සිටිනවා උන්වහන්සේ සර්ව ව්‍යාප්ත දෙවියන් වහන්සේ අපි උන්වහන්සේට කන්ලව කරමු ඔබගේ හඬ නගන්න ඔබගේ හඬ නගන්න ඔබ පැමිණ සිටින්නේ උන්වහන්සේට නමස්කාර කරන්නට ඔබගේ නමස්කාරය ඉතා වටිනා උන්වහන්සේට ඒ නමස්කාරය ඔබ දෙන්න උන්වහන්සේට ඒ නමස්කාරය වටින්න වටින්නා වූ එකම දෙවියන් වහන්සේ උන්වහන්සේ
වහන්සේට ඔබ නමස්කාරය දෙන්න ඔබගේ හඬ විවර කරන්න ඔබගේ හඬ විවර කරන්න උන්වහන්සේට ඕ රබ ශාන්තලබා ශාන්තලබලබලබා ශීකන්තලබා සබාව ඔබ අන්‍ය භාෂාව ලැබුවා එක්ක ඔබ අන්‍ය භාෂාවෙන් උන්වහන්සේට ඔබ වහන්සේගේ නමස්කාරය දෙන්න ඔබ උන්වහන්සේට ඔබගේ නමස්කාරය දෙන්න හාලෙලූයා රබ ශාන්තලබලබලබා ශීකන්තලබලබලබා ඕ රිකන්තලබලබා ශාටාරාරාබා ශීනි Rakadar Barava, Shandar Barava, Shidi Kandar Barava, Ulaba Baba, Shidi Kandar Barava, Araba Shandar Barava, Sama Hadanaganda, Hadanaganda, Oba Giamana, Devian Vasenda, Oba the Tenda Bulan, Ekamatini, Tamai, Utumu Namaskar, Utumu Namaskar, Unvasenda, Unvasenda, Tenda Bulan, Ekama Namaskar, Swami Vasenda, Ola Katarava, Shandar Barava. Rikantarabashandar Barabashi Kantarabarabashandarba Hallelujah Rabashadarbashi Hallelujah, Swami. Swamini api me avasthavedi apage Sri Lanka deshiya obahansege dayata rosawanawa Swamini obahanse ape ipaduwau e deshe obahanse api bala karanawa piyanani e deshe obahansege aashirwadaya tamanta e deshe oprosawamu sabhawa e deshe na kisidu vipatak kisidu kaladayak kisidu anukulak wenna nadi e deshe obahansege dayata tamanawa Swamini Magadavi Pianani, Edesha Tula, Swami, the Kalimina, Obeki Sabahawa Naboki, that Tabanova Swamini, Swamini, Oba Sege Muna, Old Santa,
ඒ ශ්‍රී ලංකා දේශය තුළ ඔබ වහන්සේගේ මූණ දකින්න ඔබ වහන්සේ සැලසුව මැනව ස්වාමීනි මගේ දෙවි පියාණනි අපි ඔබ වහන්සේගේ දයතුළු සෝනවා ඒ අපගේ ජනාධිපති තුමාද අගමැති තුමාද ඒ කැබිනට් මණ්ඩලයේ ඔබ වහන්සේගේ දයතුළු තබනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ආශිර්වාදයේ මත තබන්න ස්වාමීනි ඔබ වහන්සේගේ කැමැත්තට ඒ රට පාලනය කරන්න සැලසුව මැනව ස්වාමීනි අපේ රටේ ස්වාමි තිබෙන්නා වූ අපගේ ඒ ශාකා සභාවන් වහන්සේගේ දයතර තබනවා ස්වාමිනි ඒ ශාකා සභාවන් තුළින් ස්වාමිනි ඒ ශාකා සභාවන් වර්ධනය වී ඔබ වහන්සේගේ ජනතාව ඔබ වහන්සේගේ සෙනඟ වර්ධනය වන්ට සලස්ව මැනව ස්වාමිනි මගේ දෙවි පියාණනි එමෙන්න මා ඔබ වහන්සේට කියනවා ස්වාමිනි අප ගන්ට යන්නා වූ ඒ බයිබල් විද්‍යාලය ඔබ වහන්සේගේ දයතර තබනවා පියාණනි අපි විශ්වාස කරනවා ඒ ඔබ වහන්සේගෙන් කියා අපි විශ්වාස කරනවා පියාණනි ඔබ වහන්සේද අපට ලබා දුන් බවට ස්වාමිනි ඔබ වහන්සේ දේශයේද පිටින්ද ඔබ වහන්සේ අපට සපයුව මනව ස්වාමිනි ඒ අවශ්‍යතාවය ඔබගේ දයතර අප තබනවා ස්වාමිනි එමෙන්න ස්වාමිනි දැන් ස්වාමිනි අප ඔබ වහන්සේට ඒ උතුම් වූ දේශය වන ඊශ්‍රායෙල් ඔබ වහන්සේගේ දයතර තබනවා ස්වාමිනි ඒ සියොම් කන්ද ඒ අපට දුන්නා වූ යෙරුසලම අපි ඔබගේ දයතර තබනවා සභාව අපට හිමි වූ ඒ දේශය ඔබගේ දයතර තබනවා ස්වාමිනි ඔබ වහන්සේ දේශයට ඔබගේ කරුණාව සභයන්ට ස්වාමිනි ඔබ වහන්සේ නිදි නොමරන ඔබ වහන්සේ රැඳවල් ඒ දේශය ආරක්ෂා කරන්නා වූ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ දේශයට ඔබගේ ආශිර්වාදය තබන්ට ස්වාමිනි ඔබගේ ආශිර්වාදය ඒ දේශය මත තබන්ට මගේ රත්තරන් දෙවි ස්වාමිනි පියාණනි ඔබ වහන්සේට ස්තුතියි දෙවි පියාණනි මේ දවස නිසා පියාණනි මා වහන්සේට අද දින මේ දේව මේ සම්පූර්ණයම බාර කරනවා ස්වාමිනි පියාණනි අද දින අප සමග එකතු වී තිබෙන මේ සියලු ඇදහිලිවතුන් ඔබගේ දයතර බාර කරනවා ස්වාමිනි එමෙන්න ස්වාමිනි විශේෂයෙන් අප සමග අද දින ප්‍රථමෝතාවටක් වෙන ඒ රාධා සහෝදරිය අප බාර කරනවා ස්වාමිනි ඔබ වහන්සේගේ කැමැත්ත නිසා ඔබ වහන්සේ ආව මේ සභාවට රැගෙන ආවා පියාණනි ඔබ වහන්සේගේ කැමැත්ත ඇතුළ ඉටු කරන්ට එමෙන්න ස්වාමිනි අද දින ඔබට ගයන වයන මේ සහෝදරත්වයේ ඔබගේ දයතර බාර කරනවා පියාණනි පියාණනි ඒ ඔබ වහන්සේට ප්‍රසන්න වූ මිහිරි වූ සුවඳක් ලෙස ඔවුන්ට ඒ දේ ඔප්පු කරන්නට ඔබ වහන්සේ ඔවුන්ගේ මුඛවල් ස්පර්ශ කර මැනව ඔවුන්ගේ දෑත් ස්පර්ශ කර මැනව ඒ ඔබ වහන්සේට මිහිරි වූ පූජාවක් ලෙස ඔප්පු කරන්නට ඔවුන් ඔබ වහන්සේ ස්පර්ශ කළ මැනව ස්වාමිනි මගේ දෙවි පියාණනි එමෙන්ම ස්වාමිනි අද දින විශේෂයෙන් අප ඔබ වහන්සේගේ ශරීරයට අඩයලම් වූ ඔබගේ ශරීරය අප අද සීකරන්ට යනවා ස්වාමිනි මේ ශුද්ධ වූ මේසය පියාණනි ඔබ වහන්සේ අපට දුන්නා වූ මේ දවස නිසා ස්තුතියි පියාණනි ඒ සුද්ධ වූ සහභාගිකම මේෂය ඔබගේ දයතර අප තබනවා ස්වාමිනි ඒද ඔබට බාර කර යටත් කරනවා ස්වාමිනි මෙන්න ඔබගේ ආත්මයන් කරුණකටගෙන පටන් ගන්න මේ සිට අවසානය දක්වා අප සමග සිටින්න ස්වාමිනි අප එකිනෙකාගේ හදවත් වලට කතා කරන්නට පියාණනි එමෙන්ම ස්වාමිනි ඔබ වහන්සේගේ වචනය කෙනෙන දේවදාසිය ඔබගේ දයතර මා බාර කරනවා ස්වාමිනි ඔබගේ ප්‍රේමවිනිය වූ දාසියා තුලින් ඔබ වහන්සේ අපට කතා කරන්නට පියාණනි ඔබගේ ආත්මයේ කරුණකටගෙන ඒ දාසියා තුලින් ඔබ වහන්සේගේ වචනය අප සමට අපම සමවිත තබන්නට ස්වාමිනි අප ආවේ හිස් අතින් ස්වාමිනි අපි යන්නේ ඔබ වහන්සේගේ වචනය රැගෙනයි ස්වාමිනි ඔබ වහන්සේ අපට ජයග්‍රහණය දෙන දෙවියන් වහන්සේ අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනි ඔබට ප්‍රශංසාවත් ගෞරවයක් මහිමයක් දෙනවා අති උතුම් නාමයේ වන නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් සබාව අපි හොදවත් ප්‍රසන්නාදී අද දෙවියන් වහන්සේට හාලෙලුයා හාලෙලුයා Yeah.
Jesus, 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 Jesus,
හොඳයි දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා අද දවස නිසා. ඒ වගේම අද දවසේ අපි නිවේදන වලට යන්න ප්‍රථමයෙන් අපි නිවඩු යන්න ඉස්සෙල්ලා ඕගලන්ට කිව්වක් මෙන් අපි තවත් පොඩා දෙයක් කරන්න යනවා. එනම් කී දෙනෙකුට මතකද අපි සභාවේ අපි තවමත් අපේ ලංකාවේ ඒ අරින්න යන බයිබල් විද්‍යාලයේ උදෙසා අපි යම් කිසි මුදලක් එකතු කෙරුවා තවමත් එකතු කරගෙන යනවා කියලා. කී දෙනෙකුට මතකද? හොඳයි දෙවියන් වහන්සේට අනෙක් වාරයක් ස්තුතියි. මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ පටන් ගත්ත දෙයක් දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම ඒක අවසන් කරන්න යන විත්‍ය. හොඳයි. හොඳයි අද දවසේ අපි කුඩා දෙයක් කරන්න යනවා. එනම් අපි පටන් ගත්තේ ගිය අවුරුද්දේ මැයි මාසේ. ඒ මැයි මාසේ ඉඳලා මේ ඔගෝස්තු මාසේ මුල දක්වා ඒ දිනාර 260 නැතිනම් රුපියල් ලක්ෂයක් අපි එක්කෙනෙක්ගෙන් එකතු කරනවා කියලා කීප දෙනෙක් පොරොන්දු වුණා. ඒ පොරොන්දු වෙච්ච අයට පොරොන්දු වෙලා ඒක සම්පූර්ණ කරපු අයට අද දවසේ අපි රෙසීට් පතක් ඉදිරිපත් කරන්න යනවා සභාවෙන්. රයිට්. දැන් මේකේ දාලා තියෙනවා ඔග්ලන් අපේ කෝනස්ටෝන් ඉන්ටර්නැෂනල් චර්ච් එකේ ඔක්කොම සම්පූර්ණ විස්තරේ මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ. නමුත් ඔග්ලන් ගෙවපු දවස, ඒ කියන්නේ ගෙවලා අවසන් කරපු දවස, මොකද සමහරක් අය පටන් ගත්ත මැයි මාසේ ඉඳලා නමුත් අවසන් කෙරුවේ මේ අවුරුද්දේ අප්‍රේල් වේවා මාර්තු වේ මොන හරි දවසක්. ඒ අවසන් කරපු දවසයි ඒ වගේම දිනාර 260 ඒ ගෙවපු මුදල අපි මේකේ සඳහන් වෙලා තිබෙනවා. රයිට්. අවසන් කරපු මාසයයි ඒ අවුරුද්දයි අපි මේකේ සඳහන් කරලා තියෙනවා. නමුත් තවත් කීප දෙනෙක් ගෙවාගෙන යනවා. ඒ අයත් අවසන් කෙරුවට පස්සේ අපි ඒ අය උදෙසාත් අපි රෙසිට් පතක් ඉදිරිපත් කරන්න යනවා. අපි දෙවියන් වහන්සේට තවත් අනෙක වාරයක් ස්තුතිවන්ත වෙනවා. මේ සභාව තුලින් අපිට 50ක් වැනි දෙනෙක් අපිට නම් ලිව්වා මේ කොලේ ඒගොල්ලෝ මේ මුදල ගෙවනවා කියන එක. නමුත් අද වෙනකොට මේ මාසේ ඔගස්තු මාසේ වෙනකොට අපිට 28 දෙනෙක් මේ මුදල සම්පූර්ණ කරලා තිබෙනවා. ඉතින් දෙවියන් වහන්සේට අපි හොඳ අත්පොළ සන්නාදයක් දෙමු සභාව. මොකද ඒ 28 දෙනාගෙන් 22ක් මේ සභාවෙන්, 6 දෙනෙක් මේ සභාවෙන් පිට. අපිට ඉංගලන්තයෙන් ඇවිල්ලා තියෙනවා, ජෝඩන් වලින් ඇවිල්ලා තියෙනවා, ඇමරිකාවෙන් ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ කොහෙන් ආවත් අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ ඒ මුදල අපේ සභාවට ගෙනාවි කියන එක. රයිට්. ඉතින් අපි දෙවියන් වහන්සේට අනේක වාරයක් නැවතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම කියන්න කැමති මේ එකතු කරපු මුදල අපි ඒක පාවිච්චි කරන්නේ මේ ලංකාවේ බිල්ඩින් ෆන්ඩ් එක උදෙසා පමණයි. ඒ මුදල ගැන කාට හරි කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් එක්කෝ මට හෝ පාස්ටර් හිලරිට් නැත්නම් පාස්ටර්ට කතා කරන්න. මොකද මේ සම්පූර්ණ විස්තර අපි ලංකාවේ වෙනම account එකක් ඇරලා තියෙනවා. ඒ account එකට තමයි මේ සම්පූර්ණ මුදල යන්නේ. රයිට්. අපි විශ්වාස කරනවා ඒ ලක්ෂ 400 දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම අපිට පියවන්න යනවා. මොකද මෙතෙක් ඔගලන් දන්නවා පාස්ටර් විශ්වාසවන්තව මාස 3න් 3ට හෝ මාස 4න් 4ට ලංකාවට යනවා, ගිහිල්ලා එතන බයිබල් ස්කූල් එකක් කරනවා, ග්‍රැජුවේෂන් කරනවා. ඒ හැම දෙයකම අපි පිටතින් තැන්වලට මුදල් ගෙවනවා. රයිට්. ඒ තැනක් හොයාගන්න කරන්නේ හැම දෙයකම මුදල් අපි මේ සභාවෙන් ඒ මුදල් ගෙවනවා. ඉතින් ඒ නිසා අපි විශ්වාස කරනවා දෙවියන් වහන්සේ අනිවාර්යයෙන්ම අපිට කියලා තැනක් දෙවියන් වහන්සේ දෙන්න යනවා. රයිට්. ඉතින් ඒ විශ්වාසය ඇතුව දැන් අද මම පාස්ටර්ට ඉදිරියට එන්න කියනවා. දැන් මේ රෙසීට්ස් අපි දෙන්නේ ඔගලන් සල්ලි ගෙවපු ක්‍රමයට නෙවෙයි, නමුත් මේ කොලේ සඳහන් වෙලා තියෙන ක්‍රමය අනුව. ඉතින් ඉස්සෙල්ලා හම් වෙන කෙනා ඉස්සෙල්ලා ගෙවුවා නෙවෙයි, නමුත් මේ අවුරුද්ද තුලදී ඒගොල්ලන් ගෙවලා ඉවරයි. හොඳයි මුලින්ම පාස්ටර් හිලරි. හොඳයි පාස්ටර් රණසිංහ, ඒක අපි පාස්ටර් ලංකාවට යන වෙලාවක අපි යවන්නම්. බ්‍රදර් කිත්සිරි චන්ද්‍ර කුමාර, එයා මෙතන නෑ. LW රෝහිණී, සුමිත්‍රා ජයසිංහ, මේ නම් කියවන අය කරුණාකරලා ඉදිරියට එන්න කියලා. සිස්ටර් පොම පොඩ්ඩක් ඉන්න අපි ආඥා කරන්න. සිස්ටර් ලීනා, සිස්ටර් ශ්‍රීමා ඩි සිල්වා, බ්‍රදර් ෂෙරෝන් සහ සිස්ටර් ශීලා, සිස්ටර් සුජීවා, චින්තා නානක්කාර,
එවැගේම කාන්තා සේවයෙන් අපිට කාන්තා සේවය තුලින් අපිට ලක්ෂ 2ක් මුදලක් ලැබිලා තියෙනවා කවුරු හරි කෙනෙක් එනවද චින්තා මේ කාන්තා සේවය උදෙසා සිස්ටර් ප්‍රියන්ති බ්‍රදර් මනෝජ් ශා සිස්ටර් ෂෙරීන් එදෙන ලංකාවේ බ්‍රදර් රෝහණ සිස්ටර් කුමාරි Sister Madhu, Madhu ne. Sister Sunandi, Tavat Mekanta Seve Committee ek. Kaurari Committee ek? Kaurari kene kene no other? Kanta Seve Committee ek. Brother Nishant. Sister Annamma, then me sahodariya apita lakshayata wedi mudalak gewala thiyena e mudala yage api e kole da sandahan karala thiyena brother Dawson and sister Nilu honda sister Nilanti Shamali man hitane ya Jordan walin Sunandi e kole yata ewanda sister Jennifer mang itani me sister kawuda ape sabhave hitiye Chandramuttu ne Chandramuttu ge duwa ge eya thamai England ten apita yawala thibune anith ewa America wen api e receipt ek lanta yawanna yanawa dan mam tawat keep dena kota metanda anda gahanna yanawa idiriyata e aya apita me mudala denna porundu wela dan wenakota yam kisi mudalak gewala thiyenawa ithin api viswasa karanawa deviyan wahanse aniwaryenma eglanta e mudala sampurna karanna eglanta udaw karana bawa sudanta kumari sister lata brother ravi chaturaka uwath metana ne sister priyanti navatattawat lakshayakata ajit silvi roshani Pradeep Mangitani Glan Lankawe Paul brother Paul brother Nandasena Jayanta Prasanna Sisira Kumara Sujani Herath honda kawuru hari kenek innoda mage athin මං හිතන්නේ මොකද ඔයගලන් දෙන ඒ හැම මුදලම ඔයගලන් ඒ ලියුම් කවරේ දාලා තියෙනවා නම් ඒක බිල්ඩින් ෆන් එකට කියලා අනිවාර්යයෙන්ම ඒක මේකට යනවා වෙන කවුරු හරි කෙනෙක් ඉන්නවද හොඳයි අපි ඒ උදෙසා මම පාස්ටර්ගෙන් ඉල්ලන්න යනවා මෙතන සිටින ඒ සියලුම දෙනා උදෙසා යාඥා කරන්න අපි සෑම කෙනෙක් නැගිට සිටිමුද මම පළමුව දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙන අතර විශේෂයෙන් ඒ ඔබ බාරගත්තු මුදල සම්පූර්ණ කරපු හැම කෙනෙකුටම මම බොහෝසේ ස්තුතිවන්ත වෙනවා ඒ වගේම ඔබ කොටසක් ගෙවා තිබෙනවා නම් ඔබ සම්පූර්ණ කරන්ට නියමිත නම් ඔබටත් මගේ ස්තුතිය දෙවියන් වහන්සේ තුල පුද කරනවා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා ඔබ දෙවියන් වහන්සේගේ සැලැස්මට දී තිබෙන දායකත්වය නිසා දෙවියන් වහන්සේ ඔබට බොහෝ සේ ආශිර්වාද කොට ඔබගේ කාරණා ඔබ හිල්ලනවට වඩා සිතනවට වඩා සම්පූර්ණ කරන සේක්වා මක්නිසාද ඔබ මේ දායක වෙන්නේ මට නිවසක් අරන් දෙන්න නොවේ මට ඉඩමක් අරන් දෙන්න නොවේ දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අවශ්‍ය කරන මිනිසයන් ස්ත්‍රීන් පුහුණු කර දෙවියන් වහන්සේගේ සේවයට ඔවුන් නිදහස් කරන්ටයි ඉතින් ඒ දේව සේවකයන් ඔවුන් ලබන කැඳවීමට අවශ්‍ය කරන පුහුණුව අධ්‍යාපනය ලැබලා ඔවුන් ගොස් සේවය කරන විට මතක තබා ගන්නට ඔවුන්ගේ සේවය සාර්ථක වීමට උපකාර කළ ඔබ හැමෝටම දෙවියන් වහන්සේ ආශිර්වාද කර ඔබගේ සදාකාලික විපාක ඔබට එකතු කරන්ට යනවා ඒ වගේම සභාවේ සසු අය ඔබ තවමත් මේකට දායක වෙන්න තීන්දුව කර නැතිනම් මම ඔබට නැවත ඉල්ලීමක් කරන්න කැමතියි
ඔබට තවම අවස්ථාව තිබෙනවා දෙවියන් වහන්සේගේ වැඩයට පංගුකාරයෙක් වෙන්න. උන්වහන්සේගේ වැඩයට කොටස්කාරයෙක් වෙන්න. ඉතින් තවම මේ දොරටුව විවෘතව තිබෙනවා. අපි තවමත් දෙවියන් වහන්සේව විශ්වාස කරනවා. සමහර ඔබ ප්‍රශ්න නගනවා. නමුත් කනගාටුදායක දේ හැමතිස්සෙම ඔබ දන්නවද ප්‍රශ්න අහන්නේ දෙන අය නොවෙයි නොදෙන අයයි. ඒක ඕනම තැනක ඇත්තක්. නමුත් ඔබ ඒ ප්‍රශ්නේ ඇසිය යුත්තේ ඇසිය යුතු අයගෙන් මිස ඔබගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න බැරි අයගෙන් නොවෙයි. ඔබ දෙවියන් වහන්සේගේ වැඩේට යමක් දුන්නාම අපි විශ්වාසවන්ත ගබඩාකාරයන් හැටියට බැඳී සිටිනවා දෙවියන් වහන්සේටත් ඔබටත් ගණන් දීමට. සිස්ටර් රෙමෝනා කීවක් මෙන් ඔබ ඕනම කෙනෙකුට ඇවිත් ඕන අවස්ථාවකදී ඒ සියලුම මුදල් සම්බන්ධ ගිණුම් පරීක්ෂා කරන්න පුළුවන්. මක්නිසාද මේ මුදල ඇය කිව්වක් මෙන් ශ්‍රී ලංකාවේ වෙනම ගිණුමක් අපි විවෘත කොට එයට අපි තැන්පත් කර තිබෙනවා. මේ ඒ මුදල් මේ ස්වභාවයේ කාරණාවලට නොවේ. මොකද ඔබ ඒක වෙන් කළේ, ඔබ ඒකට කැප වුණේ ඒ ලංකාවේ ඒ බයිබල් විද්‍යාලය මිලදී ගැනීමට. ඉතින් ඒ උදෙසා අපි ඒ මුදල වෙන් කර තිබෙනවා ඒ පරමාර්ථයට. අපි ඒකට කියනවා ඩෙසිග්නේටඩ් ෆන්ඩ් එකක්. ඒ කියන්නේ විශේෂ වූ කාරණාවකට වෙන් කරන ලද මුදලක්. ඉතින් එය අපි තැන්පත් කර තිබෙනවා. ඒකේ සියලු වාර්තා මාස්පතා අපිට ඒ බැංකු වාර්තාවන් ලැබෙනවා. ඉතින් සමහර ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන් ඇයි අවුරුද්දක් ගිහිල්ලත් මේක ගත්තේ නැත්තේ? ගත්තේ නැත්තේ අපිට තවම ඒ මුදල ලැබී නැති නිසායි. ඔබට ඇහුණා වගේ අපිට තවම මේ හම්බෙලා තිබෙන්නේ ලක්ෂ 22ක් හෝ 23ක් පමණයි. 28ක් සමාවෙන්න 28ක් පමණයි. අපි 400ක ඉලක්කයකට යනවා. හරි. ඉතින් ප්‍රශ්න අහන එක හොඳයි. හැබැයි ඔබගේ දායකත්වය මොකක්ද කියන ප්‍රශ්නේ අහනවා වඩා හොඳයි. පැහැදිලි? ඉතින් අපි ඔබ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. යාඥා කරන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දීමෙන් උපකාර කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඉතින් දෙවියන් වහන්සේ ඔබගේ සිත පොළඹවා නැතිනම් ගැටලුවක් නැහැ. නමුත් දෙවියන් වහන්සේ ඔබගේ සිත පොළඹවා තිබෙනවා නම් ඒ පෙළඹවීමට අවනතව කටයුතු කරමු. ආමෙන්. අපි යාඥා කරමු. ප්‍රේමණීය දෙවි පියාණෙනි, අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. තමුන්ගේ ඇදහිල්ලේ පොරොන්දුව ගත්තා වූ හැම දූදරුවෙක්ම ඔබ වහන්සේගේ පෙළඹවීමට අවනතව වැඩ කර තිබෙනවා. ඒක සම්පූර්ණ කරන්ට තීරණයේ අරගෙන ක්‍රියා කරපු හැමෝටමත්, එය සම්පූර්ණ කරමින් සිටින හැමෝම නිසාත් ඔබට මම ස්තුති කරනවා. අද දවසේදී මම යාඥා කරනවා පියාණෙනි, ඔබ වහන්සේගේ රාජ්‍යයේ සේවයට ඔබගේ දේව රාජ්‍යයේ මිනිසයන් පුහුණු කර සන්නද්ධ කර ඔබගේ කැඳවීමට ඔවුන්ව යවන පිණිස පියාණනි මුදලෙන් උපකාර කරපු මගේ සහෝදරත්වයට ඔබ ආශිර්වාදම කළ මැනව. පියාණනි මෙතන සිටින අය සිටිනෝ ශ්‍රී ලංකාවේ, එංගලන්තේ, ඇමරිකාවේ, ජෝර්දානයේ සිටින අය සිටිනෝ, ඒ සෑම කෙනෙකුටම මේ මම කරන යාඥාව කරනකොටගෙන දෙවි ස්වාමිනී ඔවුන්ගේ ආර්ථිකයට ඔබ ආශිර්වාද කළ මැනව. මම යාඥා කරනවා ස්වාමිනී, ඔවුන්ගේ ආර්ථිකයට අසාමාන්‍ය ආශිර්වාදයන් නිදහස් කරන්ට. මන්ද ස්වාමිනී තමා වපුරන දේම තමා කපා ගන්නේ යයි ලියා තිබෙන ලෙස පියාණනි ඔවුන් මුදල් වැපරුවා නම් ඔවුන් මුදල්ම කපා ගන්නට ඕනේ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අසාමාන්‍ය පඩි වැඩිවීම ස්වාමිනී ඔවුන්ගේ හාම්පුතුන්ගේ අසාමාන්‍ය කරුණාවල්, ඒ වගේම ස්වාමිනී ඔවුන්ට ලැබෙන්ට යම් පියාණනි දේපල වස්තුව මුදල් තිබෙනවා නම් ස්වාමිනී ඒ සියල්ල ඔවුන් කරා ස්වාමිනී වේගයෙන් පැමිණෙන පිණිස ඒ බාධාවන් ප්‍රමාදයන් ඔබ වළක්වා දැන් ස්වාමිනී මේ දරුවන්ට ඔබ ආශිර්වාද කළ මැනව.
දෙවිපියාණනි ඔබ වහන්සේට මම ස්තුති කරනවා ඔබ වහන්සේ අපට දුන්නේ පහ නොවන දිราපත් නොවන ස්වාමින් වහන්සේ අගෙන් බාල නොවන ස්වාමිනී ඔබගේ උතුම් ගැලවීමයි ඒ ගැලවීමේ මෙහෙවරට ස්වාමිනී අපට මේ පොළවේදී යම් දායකත්වයක් දෙන්න පුළුවන් වුණා නම් අපි ඒ ගැන ඔබ වහන්සේට ස්තුති කරනවා පියාණනි මම යාඥා කරනවා යම් අයගේ හදවත් දැන් ඔබ වහන්සේ පොළඹවනවා නම් ඔවුන් පියාණනි මේ දක්වා යම් කැපවීමකට ආවෙන්නේ නැතිනම් ස්වාමිනී ඔබ වහන්සේ උන්ගේ සිත්වලට කතා කොට ඔවුන්ගේ පියාණනි අටකොටු පිරි ඉතිරි යන පිණිස ඔබගේ රාජ්‍යයේ වැඩයට දෙන්න ඔබ වහන්සේ ඔවුන්ට ආශිර්වාද කරන්ට පියාණනි දෙන පිණිස ආශිර්වාද කරන්ට සමහර අය ඉන්නවා පියාණනි ඔවුන්ට අවංක සිතක් තිබෙනවා නමුත් ඔවුන්ට දෙන්න දෙයක් නැතු වෙනවා පෙන්ට පුළුවන් මම යාඥා කරනවා එවැනි සිත් ඇති අය ඔබ දකිනවා සිත් විමසන අය ඔබ දකිනවා මම යාඥා කරනවා එවැනි අය ඔබ නිදහස් කරන්ට ඔවුන්ට දෙන පිණිස ආශිර්වාද කළ මැනව ඔබට සියලු ගෞරවය ස්තුතිය දෙමින් මේ රාජ්‍යයේ වැඩේට උපකාර කළ හැමෝටමත් මගේ හදවතින් මම ස්තුති කරනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් බොහොම ස්තුතිය ඔබ සම දෙනාට ඒ වගේම ඇත්තටම මේ කවුද සිස්ටර් අනුෂාගේ වැඩ කරන තැන එයාගේ බොසුත් සිස්ටර් සිල්වි වැඩ කරන තැන එයාගේ බොසුත් මේ උදෙසා අපිට යම් කිසි මුදලක් එවලක් තිබුණා හොඳයි Hallelujah. අපි යමු මේ සතියේ වැඩසටහන් පෙළ ගැස්මට ඔබ අතේ ඇති මෙවැනි පත්‍රිකාවක් මම විශ්වාස කරනවා ඒකේ මුල් පිටවල තිබෙනවා ගිය සතිය තිබෙනා වූ ඒ දේශනා කීපය තුල තිබෙනා අනර්ග වචන සහ උන්වහන්සේ දුන්නා ඒ සාරාංශය මේ පත්‍රිකාවේ තුල ඇතුළත් කර තිබෙනවා ඒ වගේම ඔබට විශේෂයෙන් දැනුම් දීමක් තිබෙනවා මේක මුල් අපේ ස්වභාවට එකතු වුණා වූ යම් අය සිටිනවා නම් මූලික කිතුණු අධ්‍යාපන පොතෙන් නිමකොට සාතිකය ලබා තිබෙන අය සිටිනවාද වතුර බෞද්ධිෂ්ම පන්ති වලට සහභාගී වී එය සාතිකයත් ඔබ ලබා තිබෙනවාද ඒ වගේම ගෝලවත්ත පාසලට ඔබ ඇතුල් වී තිබෙනවාද මේ කාරණා තුන ඔබගේ ජීවිතේ නැතිනම් ඔබට ලැබුණේ නැතිනම් ඔබට දැනගන්නට ඔබට ඇසුණේ නැතිනම් ඔබට තිබෙනවා මේ පත්‍රිකාවේ මේ තිබෙනවා සහෝදරයන් දෙදෙන් පළවෙනි එක්කෙනා සෙරොන් ඒ වගේම සහෝදර නිශාන්ත ඒගොල්ලන්ගේ දුරකථන අංකය තිබෙනවා ඔබට පුළුවන් ඒ අයට කතා කොට මීට වඩා ඒ කාරණා තුන සම්බන්ධව දැනුවත් වීම ඒ වගේම බයිබල් කියවීමේ සැලැස්ම තිබෙනවා මම විශ්වාස කරනවා ඔබ හැම කෙනෙක් සතියකට වරක් ඒ බයිබලයේ ක්‍රමානුකූලව කියවීමේ සැලැස්මට ඔබ පංගුකාර වී ඇති කියලා ඊළඟට අපිට තිබෙනවා විශේෂ නිවේදනයක් කාන්තා සමිතිය මාගෙන් අලවිය සඳහා එළවලු පලා කෑම වර්ග සුළුෙන් හෝ ඔබට සැපීමට හැකිනම් සහෝදරිය ප්‍රියන්ති සහෝදරිය සහ චන්දානි අමතන්ඩ කියලා තිබෙනවා එයාගේ දුරකථන අංක තිබෙනවා මෙතන ඔබට පුළුවන් ඔබට සුළුෙන් හෝ ඒකට දායකත්වයේ වෙන්න ඒ ආශිර්වාදය ලබා ගන්නට ඔබට පුළුවන් ඒ දුරකථන අංක වලට කතාකට වැඩි විස්තර දැනගන්න. ඒ වගේම අපි යන්ට යනවා සතියේ වැඩසටහන් පෙළ ගැස්මට අද දින සවස 3ට යෝන් සේවය අද රාත්‍රියේ 7ට බයිබල් විද්‍යාලය ගැන්වීම තිබෙනවා. ඒ වගේම සෙනසුරාදා රාත්‍රියේ 8ට නවක සෛලනායක පන්ති 13 වෙනි ඉරු දින පෞල් සේවය ඒ වගේම සඳුදා රාත්‍රියේ 8ට ගෝලත්ත පාසල සබදාදා රාත්‍රියේ 8ට ආශිවාද දේමය 17 වන බ්‍රහස්පතින්දා රාත්‍රියේ 7යි තිර ගීතිකා පුණුව සා නැමතත් අපි එන්ට යනවා දෙවියන් වහන්සේ තුල ඔව් ප්‍රදානෝ නමස්කාර දේමයට ඒක 11ට හරියටම අපි පටන් ගන්නට යනවා ඒ ආශිවාද ඔබට අද වගේම මේ සතිය පුරාවටම ලබන්න පුළුවන් ඒ වගේම අපි මේ මොහොතේදී
අපේ උපන්දින විවාහ සංවත්සර වලට යන්ට යනවා. අපි විශ්වාස කරනවා අපට ලැබී තිබෙන්නේ උපන්දින විතරයි. නමුත් අපි විශ්වාස කරනවා යම් කිසි කෙනෙක් සිටිනවා නම් විවාහ සංවත්සරයක් සමරන ඔබටත් පුළුවන් ඉදිරියට එන්න. ඒ වගේම මේ මෙතන මේ පත්‍රිකාවේ ඔබගේ නම නොලියුණත් ඔබ ඉන්නවා නම් මේ ස්ථානයේ අද දවසේද බලුතෙන් පැමුණා වෙන්න පුළුවන්. නමුත් එවිලා අපිට පුළුවන් ඔබ වෙනුවෙන් යාඥා කරන ඔබ ඉන්න ස්ථානයේ අතර ආවත් ඉදිරියට අපි ස්වාමින් වහන්සේ සභාවේ ආශිර්වාදත් අපි එහෙට දෙන්න යනවා. ඒ වගේම විවාහ සංවත්සරයක් සමරන යම් කෙනෙක් සිටිනවා නම් මේ ස්ථානයේ ලියවිලා නැතිනම් ඇගේ හෝ ඔහුගේ නම ඔවුන්ටත් එන්න පුළුවන් ඉදිරියට අපි ඔවුන් වෙනුවෙන් යාඥා කරනවා. යම් කෙනෙකුගේ නමක් මේ විවාහ සංවත්සර උපන්දින වලට ඔබ දීලා නැතිනම් ඒකේ වාර්තාගත වී නැතිනම් ඔබට පුළුවන් සහෝදර රෙමෝනව හමු වී ඒ ගැන ඇයගෙන් වැඩි විස්තර ලබා ගන්නට. අගෝස්තු 19 හර්ෂණ චතුරංග ජෙනිෆා හික්කඩුවගේ. හල්ලෙලුයා. අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේට. ඒ වගේම අපි ස්වාමීන් වහන්සේට දෙන්න යනවා ඒ තුටුපන්දුස්සා ඒ හැම දීමනාවක් අපි ස්වාමීන් වහන්සේට කරන්ට යනවා. අපි සභාව මේ දායකත්වය අපි සභාවක් හැටියට මේ සහෝදරය වෙතට ඔබගේ දෑත් යොමු කරන්ට අපි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සමග අපි සභාවේ ආශිර්වාදයත් අපි නිදාස් කරන්ට යනවා. හල්ලෙලුයා. හල්ලෙලුයා. සියලු බල ඇති දෙවි පියාණෙනි, අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබගේ පාමුලේ මේ උදෑසන ස්වාමිනී ඔබගේ නාමයට අපි ගෞරවය කරනවා. මෙවැනි උතුම් ස්වභාවක් තුල ඔබ දුන්නා මේ සහෝදරත්වය නිසා පියාණෙනි අපි වහන්සේගේ නාමයට ඔව් ලබන්නා වේ උපන්දිනයේ උදෙසාම අපි යාඥා කරනවා. ඔහුගේ ස්වාමින් වහන්සේ පසුගිය අවුරුද්දට වඩා ස්වාමිනේ මේ අවුරුද්ද තුල ඔව් දෙවියන් වහන්සේට ඉතා භයෙන් වෙවුලමින් ඔහුගේ ජීවිතය මේ අවුරුද්ද පුරාවට ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ තුල සඵලවන පිංස අපි යාඥා කරනවා. භයානනේ ඔහුගේ හැම ස්වාමිනේ මාර්ගයක් තුල ඔබ වහන්සේ සිටිමින් වහන්සේ ඉදිරිය බලා ඔහුගේ ගමනට ආශිර්වාද කරන්ට මේ අවුරුද්ද පුරාවට මීට වඩා පෙර අවුරුද්දට වඩා වංශේ වදකින්ට පුද්ගලික සම්බන්ධතාවයක් ඇති වෙන්න ජීවිතේ ඉතාමත් අලංකාර කරගන්න ඔහුට පිටවව මැනව. ඥානනේ අපි යාඥා කරනවා මේ මොහොතේ ස්වාමින් වංශ මේ හැම ස්වාමින් වංශ වංශයේ දීමනාවලට ස්වාමිනි දෙන්නා උසම දාතක් වෙනුවෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ප්‍රකාශ කරනවා ඔබගේ මහත්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බෞලත්වය මේ සියලු දෑත්වලට මේ සියලු පෞල්වලට ඔවුන්ගේ රැකියාවන් වලට ඔවුන්ගේ නිරෝගී සුවයට ඔවුන්ගේ පෞලේ සමාධානයට ආශිර්වාදයක් වන පිණිස මම යාඥා කරනවා. භයානනි අපි මේ මොහොතේ අපි යාඥා කරනවා මේ මුදල් පරිහරණය කරන්නා වූ ඔබගේ දිනියට ප්‍රඥාවේ ආශිර්වාදය ඒ සියලු මුදල් යේසුස් වහන්සේ ඔබගේ ඒමට පෙරාතුව ඔබගේ රාජ්‍යය උදෙසාම සම්පූර්ණයෙන්ම වැවෙන පිණිස ප්‍රඥාවෙන් ආශිර්වාද කළ වෙනව. මෙන්න ඔබගේ දෑතට අපි හැම කෙනෙක් බාර වෙයි. අපි යටත් වෙනවා යේසුස් වහන්සේගේ සුද වූ නාමේ. Thank you.
දුන්නා වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මා වෙනුවෙන් ඔබ වෙනුවෙන් ජීවිතය දුන්නා වූ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ අද ජීවමානයි අද උන්වහන්සේ මළවුන් අතරේ නැහැ උන්වහන්සේගේ පූජාව අවසන්යි කියන එකට ඔබ මාම සාක්ෂි දරනවා අපි ඉදිරි පිට තිබෙන්නා මේ රාත්‍රී භෝජනයේ සාක්ෂි දරනවා මගේ ප්‍රිය සහෝදර සහෝදරියනි අපි සිහි කරගමු නැවත නැවත අපි අද ඉන්න තත්ත්වය අපි කොහෙද ඉන්නේ යේසුස් වහන්සේගේ උතුම් කුරුසු පූජාව නිසා උන්වහන්සේ අපට ලබා දුන්නා ඒ උතුම් ජීවනයේ පාප සමාවිත ස්තුතිව සංසා කිරීමක් වශයෙන් අපි උන්වහන්සේට ගෞරවයක් ප්‍රසන්නවක් දෙමු
नमस्कार कर प्रशंसा कर Hallelujah.
Swami Mahansa, you have got power. As I was said, you have got into a cow away of Prasan Sava Mahime. Labanta, what did I pay? Baby, I'm answer. Oh,
Swamini Yeah.
දවසේදී මා කැඳවන් ජනෝයේ ප්‍රථම වතාවට පැමිණියා වූ සහෝදරිය ඔබ සභාවට ගෙන ආපු කෙනා සමග හෝ බලඟ ඉන්න කෙනෙක් සමග ඔබට ඉදිරියට එන්න පුළුවන් අපි ඔබ ගැන යාඥා කරන්ට යනවා අපි සෑම කෙනෙක් යාඥාවෙන් සිටිමු හාලෙලූයා හාලෙලූයා Mother Pinman, now I can't caress some of the Akhya current. Sutti Veva. My sister, why ever can the one name even in Davasaka Visheshim Mambis Vasakarano? Oberta Yam Masani Peakti Benoana, Yamava Shata Vakti Benoana. Miss Sutto Sabagi come a mace at a Pankukara Vena Hotel. Obey Grada Hill in Pankukara Vena Vita. ඔබට අවශ්‍ය කරන සුවය සැපවීම ඒ තුල නිදහස් වෙන බව අප සමරන්නේ චාරිත්‍රයක් නොවේ ස්වභාව දේ වචනේ අපිට කියනවා ක්‍රිස්තුස් වහන්සේ කුරුසිය මතදී උන්වහන්සේගේ ජීවිතේ පූජා කරන අවස්ථාවේදී දිව්‍යමය හුවමාරුන් සිද්ධ වුණා උන්වහන්සේ මගේ අධර්මිෂ්ඨකම දරාගෙන උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම මට දුන්නා. උන්වහන්සේ මගේ රෝගය Taman පිටටගෙන උන්වහන්සේගේ සුවය මට දුන්නා. උන්වහන්සේ මගේ පාපේ කුලියවන මරණය Taman පිටටගෙන මට සදාකාල ජීවනය දුන්නා. උන්වහන්සේ මගේ දිලිඳුකම Taman පිටටගෙන මට පෝසත්කම දුන්නා. මේ ආකාර දිව්‍යමය හුවමාරු ඒ කෘෂියේ දිවි පිදුවා වූ යේසුස් වහන්සේ ගේ යාගය තුල සිද්ධ වුණා. ඒ බැවින් මේකට පංගුකාර වෙන විට ඔබ ඔබ ඇදහිල්ලෙන් පංගුකාර වන විට ඒ සියලුම දිව්‍ය හුවමාරු වීම වලට ඔබ කොටස්කාරයි. එනිසායි මම මේ විශේෂයෙන් සුද්ධ සහභාගීකමේ මේසේ තිබෙන දවසක ඔබ කැඳවන්නේ අවශ්‍යතාවයන් වලට හේතුව මම විශ්වාස කරනවා මේ දෙපංගුකාර වීම තුළ උන්වහන්සේ ඔබගේ ආශිර්වාදය ඔබට නිදහස් කරන බව හාලෙලූයා දවසේදී අපි හදවත් පිළියෙල කරගනිමු මේ සුදු සහභාගීකමේ මේසයට නිසකව පැමිණ ආශිර්වාදය ලබා ගන්නට දෙවියන් වහන්සේ ඔබට නියම කර තිබෙනවා උතුම් ආශිර්වාදයක්. අපි හරිම ආශිර්වාද ලක්ෂණයක්. අපි පසුගිය බදාදා දවසේ සුද්ධ සහභාගීකමේ මේසයට ආවා. ඊයේ දවසේ අපගේ විශේෂ වූ යාඥා කාලය නිමා කරමින් අපි සුද්ධ සහභාගීකමේ මේසයට පංගුකාර වුණා. දවසේදී අපි නැමතත් සබහවක් ලෙස අපේ নমස්කාර මේ යතුල සුදු සහභාගී කමේ මේ සිට එනවා හාලෙලූයා හාලෙලූයා අපේ නිතර ඔබට සිහි කරනවා ඔබ තවමත් යේසුස් වහන්සේව ඔබගේ පුද්ගලික ගැලුම් කාර්යානන ස්වාමීන් ලෙස පිළිගෙන නැතිනම් මේට පංගුකාර වන්නේ බොබෙනත් ඇදහිල්ලකට විශ්වාසයකට අයිති කෙනෙක් නම් ඔබට අපේ දේවමයන් වලට සහභාගී වෙන්න පුළුවන් නමුත් මේ සුදු සහභාගීකමේ මේසෙට ඔබට පංගුකාර වෙන්න අවස්ථාවක් නැහැ. ඒ වගේම ඔබ
යේසුස් වහන්සේ ඔබගේ ගැලුම් කාර්යාලයේ සස් ස්වාමින් වහන්සේ ලෙස පිළිගත්තට පසුව ඔබ උන්වහන්සේගේ වචනය හා නියමයේ ලෙස ඔබ වැඩිහිටියෙක් ලෙස සම්පූර්ණ ගිල්වීමේ වතුර බෞතිස්මයක් ලබන්ට ඕනේ. ඔබ ඒක කර නැතිනම් කරුණාකර පංගුකාරවන්ට එපා. ඔබ මේ කාරණා දෙක කළාට පසුව දෙවියන් වහන්සේත් ඔබගේ සහෝදර මනුෂ්‍යයතරෙත් ඔබට කිසිම ભેදයක් විරසක වීමක් නැතිව ඔබ සිටින්න ඕනේ. එවිට ඔබට පැමිණ නිසකව මේට පංගුකාර වී ඒ සියලු ආශිර්වාදවල හවුල් උරුමකාරයෙක් වෙන්න පුළුවන්. මා කැඳවන පාස්ටර් ගාමිණිට පැමිණ ඒ සුද්ධ ලියවිලි කොටස් කියවන්ට පංගුකාර වන අය පමණක් සිටගෙන ඉන්න විට පංගුකාර නොවන ඔබ කරුණා කරලා වාඩිවන්න. සුද්ධ ලියවිල්ලේ ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 9 සිට 20 පරිච්ඡේදය දක්වාම කියවන්ට යනවා. උන්වහන්සේ රොටිගෙන ස්තුති කොට කඩා ඔවුන්ට දී, මේක නුඹලා උදෙසා දෙන ලද මාගේ ශරීරය, මා සීකිරීම පිණිස මෙය කරපල්ලායි කීසේක. අපගේ ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දුන්නේම රාත්‍රියේ උන්වහන්සේ මොහොන් නමුසු රොටියගෙන එය මෙලෙස කඩා තමන් වහන්සේගේ ගෝලයන්ට දී මෙසේ වදාළසේක. මෙයින් ගෙන අනුභව කරත් මෙය මාගේ ශරීරය. දෙවි පියාණනි, අපි අද දවසේදී යේසුස් වහන්සේ අපට සීකරන්ට කී දේ උන්වහන්සේගේ වචනයට කීකරු වීමක් හැටියට අපි කරනවා. මේ රොටියෙන් අඩයාලම් වන ඔබගේ ශරීරයට පියාණන් වහන්සේගේ ආශිර්වාදය ඉල්ලමින් ඊට පංගුකාර වන සියල්ලන්ට ඉන් උරුම වන ආශිර්වාදය අපි නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. එලෙසම රාත්‍රි කෑමට පසු කුසලානදී, මේ කුසලානේ නුඹලා උදෙසා වගුරන මාගේ ලේ අලුත් ගිවිසුමය. උන්වහන්සේ පාස්කු මංගල්‍යයේ තුන්වෙනි කුසලානය වන මිදීමේ කුසලානේ ඔසවා එයට ස්තුති කොට තම ගෝලයන්ටදී මෙයින්ගෙන පානය කරන්න, මේ අලුත් ගිවිසුමේ වගුරන මාගේ ලේය. නුඹලා යම් පමණ වර මේ රොටි කන්නවුද, මේ කුසලානෙන් බොන්නවුද, නුඹලා එපමණ වර මාගේ මරණය සිහි කරන්නවුද, මා සිහි කිරීම පිණිස මෙය කරපල්ලාය. පියාණනි, ජීවය තිබෙන්නේ ලේ තුල බව ඔබ කියා තිබෙනවා. එබැවින් මේ කුසලානෙන් අඩයාලම් වන ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය අප වෙනුවෙන් දුන්නා වූ ආදේශක ජීවයයි. ඒ ජීවයට පංගුකාර වන අප අද දවසේදී පියාණනි ආශිර්වාද ලක්ෂණයක් මේ අපේ ශරීරයට ඇතුළු වුණාම උන් වහන්සේගේ ජීවය අපගේ සියලුම අවයවයන් අතරට ගොස් අපේ සියලු රෝග සුවකොට අපේ අප්‍රාණිකකම් දුබලකම් ඉවත් කොට ශක්තිය නිරෝගිකම අපට නිදහස් කරනවා. අපි ඒ වගේම සීකරන ඔබ අපට දුන්නා උපාප කමාව සදාකාල ජීවනය ධර්මිෂ්ඨකම සමග කිරීම ආදී බෝධේ ඔබට ස්තුති. මෙට ආශිර්වාද කොට මෙන් පංගුකාර වන දරුවන්ට ආශිර්වාදයක් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්.